And now, live at 7. අයිබෝවන් දවසේ සුවිශේෂීම තොරතුරු රසක් සමගින් අදත් සෝදානම් live at 7 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පන්නල ගව සොරකම පිටුපස දේශපාලන බලයට එරෙහිව ජනතාව පාරට බසි. නිදන් කොල්ලකරුවන් පොළොන්නරුව පෞරාණික භූමියක් වනසයි. පොල්ගහවිල රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මියයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ICCෙන් පරීක්ෂණයක්. මෙන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අදාළ භූමිය තුළ කැණීම් සිදු කළ ඇත්තේ අනවසරයෙන් බවයි. මේ පොළොන්නරුව අත්තනකඩවල ප්‍රදේශයේ පිහිටි පොකුණුගල නම් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක්. මෙම ස්ථානයේ ඉපැරණි ගල්කණු නටබුන් රාශියක් දක්නට ලැබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම ස්ථානයේ අතීතයේ විහාර සංකීර්ණයක් තිබී ඇති බවට සාක්ෂි හමු වී ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය කාලය පුරා මෙම ස්ථානය නිදන්හොරුන්ගේ ග්‍රහණයට නතු වී තිබුණා. එහි ආසන්නම සිද්ධිය වාර්තා වුණේ දිවයිනේ ඇතැම් ස්ථානවලට විදුලිය විසන්ධි වූ දින කිහිපයයි. විදුලි බල සේවක වැඩවර්ජනයට සහ විදුලිය විසන්ධිවීම් වලට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණයක් පවත්වා තිබුණා. එම උද්ඝෝෂණයට මෙම ගම්මානයේ ජනතාවද සහභාගි වූ අවස්ථාවකයි පුරාවිද්‍යා භූමියේ කැණීම් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කළේ. මේ සම්බන්ධයෙන් දියබෙදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමටද ඔවුන් පියවර ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට ලද තොරතුරකට අනුව ඔවුන් මෙම භූමිය නිරීක්ෂණය කර තිබෙනවා. ඔය ගමන විතර නෙමෙයි. ඔයිට ඉස්සෙල්ලා ගමන් කීපය වතාවම මේ ගන්න මම ට්‍රයි කරලා තියෙනවා. අපකල විමසීමකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඉපැරණි පොකුණුගල පරිශ්‍රයේ සිදු කළ මෙම කැණීම් කටයුතු සම්බන්ධයෙන් හෙට දිනේ පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයෙන් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය වෙත වාර්තාවක් ලබා දීමට නියමිත බවයි. ගිනි අනතුරු නිසා සිදුවුණු විපත් ගැන පහුගිය කාලේ නිතරම වාර්තා වුණා. කෑගල්ල ගලිගමුව නගරයේ වෙළඳ සැලක හටගත් ගින්නක් පැතිර ගිහින් මේ ගින්න ඇතිවෙන්නට හේතුව තවමත් අනාවරණය වෙලා නැහැ. කෑගල්ල ගලිගමුව නගරයේ වෙළඳසැලක් තුළ මෙම ගින්න හටගෙන තිබුණේ අද අලුයම දෙකට පමණ. ගින්න අසල වෙළඳසැල් හතරකට සහ නිවසකට පැතිර ගොස් තිබුණා. පොලිසිය සැක කරන්නේ සිල්ලර වෙළඳසැලක පහළ මහලේ ගින්න හටගන්නට ඇති බවයි. ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අලිවි සැලකට, සුපිරි වෙළඳ සැලකට, සිල්ලර වෙළඳ සැල් දෙකකට සහ මුද්‍රණාලයකට දැඩි හානි සිදු වුණා. ඒ අසල පිහිටි දෙමහල් නිවසක්ද ගින්නට හසු වෙමින් විනාශ වී තිබෙනවා. නින්ද ගිහිල්ලා ඇහැරුණා. ඇහැරෙනකොට මට මේ දුම පිරීලා තියෙන දැක්කා. පෙවුණා. අපි කියන්නේ හිටි කාමරේ. සර කැස් සත්තාව මාසේ මම මේ අපේ චූටි දුවටයි අපේ පුතාටයි මම කතා කළා. පොලිසිය වලට කෝල් කරා. ගිනි නිවනකට කෝල් කරා. දුවලා ඒ වුණත් ඉතින් එන්න ප්‍රමාද වුණා. ඉතින් මේකෙන් මේ පැත්තටම සේරම අඩු වුණා. මාවනල් හා මහනුවර ගිනිදිවි ඒකකවල මැදිහත් වීමෙන් අද පෙරවරු 6ට පමණ ගින්න මෙඩ පැවතුණු අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අද පන්නල නගරයේ ගොවි උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණා. ඒ ප්‍රදේශයේ ගවයින් සොරා ගන්නා ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව පවසමින් මේ පිටුපස දේශපාලන හස්තයක්ද ක්‍රියාත්මක වන බවයි ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ.
පන්නල ප්‍රදේශයේ ගොවින්ගේ ගවයන් කලක සිට සොරා ගැනීමේ ජාවාරමක් පවතින බවට ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා. අද ගව පැටවුන්ද සමග පන්නල නගරයට රැස් වූ ගොවින් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වුණේ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකළ බව පවසමින්, "ගිරි අම්මලා උම්මුස්සයි වසු පැටියා කෑ ගහනවා. එකෙක්ගේ කිරි ලීටර 22ක් දෝනවා. අපි ජීවත් උනේ එකගේ කිරි වලින් තමයි. මේ දරුවන්ට කිරි පිටි ගත්තේ. දරුවෝ ඉස්කෝලේ යවන්න පුත්පත් ගත්තේ. අපි දැන් අනාථයි. මහත්තයාට කරන්න දෙන්නේ පුලිතුරු ගේමද? අතෝනෝ එතෝනෝ කිරි වල ගත්තේ නා. මයි කිරි වල හතර දින කිච්ච හතර දින වරන් ගියා. මට දැන් ජීවත් වෙන කිසිවක් නැහැ." සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. මේ ප්‍රදේශයේ මේ වෙනකොට හරක් 500කට වැඩියෙන් මේ වෙනකොට පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. දේශපාලන හයියක් නැතුව මේ විදියට පොලිසියට පොලිසියේ ඇස්වලට වැලි ගහලා හරක් අරන් යන්න පුළුවන්ද? අපි ආන ප්‍රශ්නේ ඒකයි. හරක් උස්සපුන් අල්ලන්න ඕනේ, උණ්ඩ දඬුවම් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒ අලාභේ මේ ගොවි අම්මා තාත්තට ගෙවන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙන්න ජනාධිපතිතුමා පසුගියදා ඇමරිකාවට ගියා. එතුමා ඊයේ දිනේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මුණගැසුණා. එක්සත් ජාතීන්ගේ රාජනායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරෙස් මහතාට බැහැදුටුවා. සමෘද්ධිය හා සහජීවනය පිරි ලෝකයේ කීර්තිමත් ආදර්ශමත් රටක් ලෙස නැගී සිටීමට ශ්‍රී ලංකාවට සෑම සහයක්ම ලබා දෙන බව එහිදී මහලේකම්වරයා පැවසුවා. එම හමුවේ අනතුරුව ජනාධිපතිතුමා නිව්යෝක් ක්වීන්ස් බෞද්ධ විහාරයේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් දහමු වුණා. Facebook website හරහා විදේශීන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට වැඩිපුරම දකින්න ලැබෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳව සත්‍ය තොරතුරු නොවන බව ඉතා පැහැදිලිවම කියන්නට ඕනේ. රජය හමුදා විනාශ කරනවා, රට ෆෙඩරල් කරන්න හදනවා, බුද්ධාගමට අනුකූල විවස්ථාවේ තිබෙන ස්ථානය අහිමි කරනවා. මේ වගේ ප්‍රචාරයන් තමයි තියෙන්නේ. අපි අද රජයේ කැපවී සිටින කරුණු කීපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දුගීභාවයෙන් රට නිදහස් කර ගැනීම, මානව හිමිකම් සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වය, ඒ වගේම ජාතික සංහිඳියාව ගොඩනැගීමට තිබෙනා වූ අභියෝග, ඒ සියල්ල වෙනුවෙන් තමයි අපි රජයක් විදිහට කැපවිලා සිටින්නේ. ගමන කොයිතරම් වැදගත් වුණත් ඔබ ප්‍රමාණවත් නිින්දක් නොලැබූ කෙනෙක් නම් ඔබ අතවනන්නේ අනතුරකට. ඊයේත් ඒ ආකාරයේ අනතුරක් ගැන අපට අහන්න ලැබුණා පොල්ගහවිල පැත්තෙන්. පොල්ගහවිල නාරම්මල ප්‍රධාන මාර්ගයේ උඩුපොළ ප්‍රදේශයේදී මේ අනතුර සිදු වුණා. ඒ ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අසල කපා දමා තිබූ දැව කඳක ගැටීමෙන් අනතුර සිදු වුණ අවස්ථාවේහි ලොරියේ එකම පවුලේ 9 දෙනෙකු ගමන් කර තිබෙනවා. ඒ අතරින් 3 දෙනෙක් එම අනතුරින් එම ස්ථානෙම මිය ගියා. ඒ 57 දී ලොරි රියදුරා, ඔහුගේ 38 හැවිරිදි බිරිඳ හා 48 හැවිරිදි සොහිරියයි. ලොරියේ ගමන්ගත් අනෙක් 6 දෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරට ලක් වූවන් පොල්ගහවෙල කයිකෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් මේගමුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී නැවත පැමිණෙන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. ඒ ඔවුන්ගේ නිවසට මීටර් 500ක් පමණ ආසන්නයේදී රියදුරුට නිින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවට පොලිසිය සැක කරනවා. රතුවාහන පොලිසිය පැවසුවේ ප්‍රමාණවත් විවේකයක් ලබා රිය පැදවීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි. ඊයේ බුත්තල නගරයේදී වෑන් රථයක් පරීක්ෂා කරපු පොලිසියට ටයර් ජාවාරමක සුළමුළ හොයාගන්නට පුළුවන් වුණා. එහිදී සැකකරුවන් 3 දෙනෙකුත් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මනුරාගල වැල්ලවාය මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බුත්තල නගරයේදී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ සවස සැකපිට පරීක්ෂාවට ලක් කළා. පොලිසිය පවසන්නේ එහි තිබී අලුත් ටයර් 32ක් පොලිස් භාරයට ගත් බවයි. පසුව පොලිසිය වෑන් රථය වැඩිදුරටත් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී වෑන් රථයේ සංගවා තිබූ රිවෝල්වරයක් සමඟ ජීවුණ්ඩ 4ක්, පිහියක් සහ යකඩ පොලු කිහිපයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ ගමන් කළ සැකකරුවන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් මිරිගම, සියමලාණ්ඩුව හා අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන්. මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් වැල්ලවාය, තනමල්විල හා හම්බන්තොට ප්‍රදේශවල වෙළඳසැල්වලින් ටයර් සොරකම් කර පසුව ඒවා මොනරාගල ප්‍රදේශයේ ටයර් වෙළඳසැල්වලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවයි.
එම සැකකරුවන්ගෙන් එක් අයෙක් අපරාධ රැසකට සම්බන්ධ බවද පොලිසිය පවසනවා. අධිවේගයට පිවිසුණු අධික මත් ගතිය. යතුරුපැදි කියලා කියන්නේ අධිවේගයට තහනම් වාහනයක්. බීමත්කම කියලා කියන්නේ තවත් බරපතල වැරැද්දක්. මේ දෙකටම සම්බන්ධ වුණු සැකකරුවෙක් ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙම යතුරුපැදිකරු පසුගියදා මාතර ගොඩගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වී තිබුණා. ඒ බීමතින් යතුරුපැදිය දහවනේ කරමින් සිටියදී අධිවේගී මාර්ග පිවිසුමේ ඇති ගේට්ටුවටද හානි කර පොලිස් අන නොතකා මෙම යතුරුපැදිය දහවනය කර තිබෙනවා. යතුරුපැදිකරු පසුපස පැමිණි ගොඩගම පිවිසුමේ සිටි පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තා. එලෙස අත්අඩංගුවටගත්තේ මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වැඩිදුර විමර්ශනය සඳහා මාතර පොලිසිය වෙත බහර දී තිබුණා. පසුව පොලිස් අපමත මුදාහැරුණු යතුරුපැදිකරු ලබන අඟහරුවාදා අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නියමිතයි. අද තංගල්ලේදී ලෝක ළමා දිනයට සමගාමීව උත්සවයක් පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝක ළමා දිනයට පූර්වගාමීව සංවිධානය කරන උත්සවයක් අද තංගල්ලේදී පැවැත්වුණා. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මුළු රටේ අනාගතය තමයි අපේ දරුවෝ. අපේ දරුවන් අපි ආරක්ෂා කරනවා. අපි වරායක් හදුවා නම් සම්පත් හදුවා නම් මේ රටේ සම්පත් වැඩි කරලා නම් වරු තුපොළ දීවා වරාය දීවා කොළඹ ලංකාවේ සිටියම වෙනස් කරපු නවනාලුවේ වේවා මේවා සියල්ල සම්බන්ධනේ මේ දරුවා වෙන්නේ. දරුවාගේ අනාගතය මේක තමයි මේ සම්පත් ටික තියෙන්නේ මේ දරුවා අනාගතය. මුත් මේ සම්පත් විකිණීම හරහා මේ දෙමව්පියන්ගේ නෙමෙයි මේකේ අවසානේ ආන්තර නෙමෙයි පලිගන්න මට පේන්නේ මේක දරුවන්ගේ පරිහරණයක් වශයෙන්. මොකද මේවා අපිකම කල්තිකයි 99 අවුරුදු දෙකකට පසු දුන්නා මේක. අවුරුදු 200ක් ජීවත් වෙන අද ඉපදෙන දරුවන්ගේ ජීවත් වෙන්නේ නැහැ නේ අවුරුදු 200. ප්‍රමාණවත් විවේකයක් නොලබා රිය ධාවනය කිරීම හේතුවෙන් අද උදෑසනත් ත්‍රිරෝද රථ රියදුරුකුට දිවි අහිමි වුණා. ඒ ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින්. මහියංගනයේ ගිරාදුරු කෝට්ටේ ප්‍රධාන මාර්ගයේ බතලයාය නවේකනු ප්‍රදේශයේදී අද උදෑසන විමානතුර සිදුව තිබෙනවා. ඒ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීමෙන් අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා මහියංගන මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එහි ගමන් ගත් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් ඇතුළත් කෙරුණේ ගිරාදුරු කෝට්ටේ ප්‍රාදේශීය රෝහලටයි. බරපතල තත්ත්වයේ පසු රියදුරා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියා. ඔහු ගිරාදුරු කෝට්ටේ දියුලයාය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අවිවාහකයෙක්. ඔහු මහියංගනයේ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාත්‍රී රාජකාරී කර තම මිතුරෙකු සමග නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. පොලිසිය සැක කරන්නේ ත්‍රිරෝද රථ රියදුරුට නිින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි. ප්‍රමාණවත් විවේකයක් ලබා රිය පැදවීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවද රථවාහන පොලිසිය පවසනවා. අද උතුරු කළුතර කොට්ටාශයේ විශේෂ මද්‍රව්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ පොලිස් නිල සුනකීන්ගේද සහාය ඇතිවයි. අදාළියම 4 සිට උදෑසන 8 දක්වා උතුරු කළුතර කොට්ටාශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. ඒ කළුතර කොට්ටාශ අපරාධ විමර්ශන අංශය පානතුරු දිසා මෙහෙයුම් ඒකකයේ සහ මතුගම නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධවයි. ඊට කළුතර සහ පානදුර කොට්ටාශවල පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියා. පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුමට පොලිස් නිල සුනකයන් වන ඩාලි සහ ලින්ඩාද එක්කර සිටි බවයි. ඒ අනුව මද්‍රව්‍ය සමග පුද්ගලයන් සිව් දෙනෙක් සහ නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙක් මෙහිදී අත්අඩංගුවට ගෙනුණා. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් උතුරු කළුතර පොලිසියට බාර දී තිබෙනවා. මීගමුවේ ලැගුම් හලකට එරෙහිව අද විරෝධතාවයක් ඇති වුණා. විරෝධතාකරුවන් පවසා සිටියේ මෙහි සිදුවන නීති විරෝධී ක්‍රියා වෙනුවෙන් කිසිම විසඳුමක් මේ තාක් කල් ලැබී නැති බවයි. මේගමුව තලාදුව ප්‍රදේශයේ ලැගුම් හලක් ඉදිරිපිට අද එම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අදාළ ලැගුම් හල නීති විරෝධීව පවත්වාගෙන යන එකක් බවයි. ප්‍රදේශයේ පාසල් ලැමුන් ඇතැම් අවස්ථාවල නිල ඇඳුමෙන් මෙම ලැගුම් හලට යන බවත්
ලැගුම්හලේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළිබඳ අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණිලි කළත් ඊට නිසි විසඳුම් නොලැබුණු නිසා මෙම විරෝධතාව සංවිධාන කළ බව ප්‍රදේශවාසීන් පැවසුවා. ගමේ මිනිස්සුගේ විරුද්ධතාවයට පෙස්සමක් අස්සම් කළා 150ක 200ක විතර ගිහලා පොලිසියට බාර දුන්න ඉස්සල හිටපු HQI ඉදිරියේ. එහෙම බාර දුන්නන් පස්සේ HQI ඉදිරියේ මෙයා මේ මිනිස්සේ ඇවිල්ලා පොරොන්දු වුණා මේක නවත්තනවායි කියලා. ඒ උනාට නැවැත්තුවේ නැහැ. මසාජ් ක්ලිනික් එකක් කියලා දැම්මා. ඒ වෙලාවෙත් කය ගැව්වා විරෝධතා ගොනු කළා. නමුත් කිසි කෙනෙක් නතර කෙරුවේ නැහැ. බලධාරීන් මැදහත්ුනේ නැහැ. දැන් එන්න එන්න ව්‍යාප්ත වේගන එනවා. මේක පවත්වාගෙන යාමෙන් මහජනයාට කරදරයක් වෙනවද නැද්ද කියන එක මේ පිළිබඳව අපි වාර්තාවක් දෙන්න ඕනේ. ඒ වාර්තාවේ අපි අනිවාර්යෙන් දෙනවා මේක මහජනතාවගෙන් මත්පැන් නිෂ්පාදනය කරන්න මත් ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම යොදා ගන්නවා. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරපු මත්පැන් ජාවාරමක් පිළිබඳව අපි තොරතුරු කියනවා මේ විරාමයෙන් පස්සේ. සිය දිනපතා සිදුකරන වැටලීම් නිසා මත්පැන් ජාවාරම් කරුවන් ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම සොයා ගන්නවා. එවැනි පිරිසක් දකින්න දැන් අපි යමු හංවැල්ල පැත්තට. රුපියල් දසදහසක මාසික කුලියකට ලබාගත් නිවසක නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කරන බවට හංවැල්ල පොලිස් විශේෂ කාර්යාංශයට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ හංවැල්ල පොලිස් දූෂණ මර්ධන අංශ නිලධාරීන් මෙම වැටලීම සිදු කළේ ඊයේ දහවල් කාලයේදී. බ්ලොග්ගල් වැඩපොලක් මුවාවෙන් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ හංවැල්ල ජල්තර මංකඩ පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක. එහි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ නවීන තාක්ෂණය යොදා ගනිමින් නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කර ඇති බවයි. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේදී නිකුත්වන දුගඳ පාලනය කිරීම සඳහා නිවසේ ඉහළට බට යොදා තිබූ අයුරුයි මේ. මෙම ස්ථානයේ දිනකට නීති විරෝධීව මත්පැන් ලීටර් 250ක් පමණ නිෂ්පාදනය කරන බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා. සැකකරුවන් පවසා ඇත්තේම මත්පැන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රාත්‍රී කාලයේදී සුඛෝපභෝගී රථ පැමිණෙන බවයි. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයෙන් දිනකට රුපියල් 30,000ක පමණ ශුද්ධ ලාභයක් ලැබෙන බවද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. මෙම වැටලීමේදී මත්පැන් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රසක්ද පොලිස් බහරයට ගැනුණා. සැකකරුවන් හෝමගම වැඩවලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1,02,000 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 20,000ක මුදල් ඇප මත නිදහස් කෙරුණා. හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකරන තවත් ආදර්ශ ගම්මානයකට අද මුල්ගල තැබුණා. ඒ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ ප්‍රධානත්වයේ. සැමට සෙවන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 467 වන ආදර්ශ ගම්මානයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද මුල්ගල තැබුණා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික දියුණුවක් සිදු වෙමින් පවතී. හැබැයි මේ සංවර්ධනයේ දිහා බලාගෙන ඉන්න බැරි කොට්ටාසයක් තිබෙනවා. දැන් ඊයේ දවසේ මුළු තිස්සමහාරාමයේම අපේ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ තිබුණු ප්‍රදර්ශන පුවරු ටික සම්පූර්ණයෙන්ම විනාශ කළා.
පොඩ්ඩක් තොරතුරු හොයලා බලනකොට අපිට දැනගන්නට ලැබුණා මේක අර බේබිගේ වැඩ. මේ අය නැවතත් වරක් බලයට ඇවිල්ලා කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන ඊයේ දවසේ දැන් ඔන්න තිස්සමහරම් නගරේ පෙරහුරුවක් කරා. මේව තමයි රේස් කාර් පැදපු තොත්ත බබාලට සුපුරුදු දේ. නාමපුරු කඩලා අපේ උදාගම්මාල වැඩසටහන නතර කරන්නට බෑ. නාමල් බේබිට මම කියන්න කැමති අනිවාර්යම 2020 වෙනකොට රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස මේ රටේ උදාගම්මාන 2500ක් ඉදි කරලයි පස්ස බලන්න කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරා. රට වටා දුටු පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැකින. රටම කෙටියෙන් වසර 12ක් ස්වර්ණවාහිනී පෝදා අමාදාහර කාව්‍යමය ධර්මදේශනයේ කළ කවිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් රචිත ග්‍රන්ථ තුනක් සහ කාව්‍යමය ධර්මදේශනා ඇතුළත් DVD 30ක් දුරට වැඩිමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්ුණා. කාව්‍යමය ධර්මදේශනය පිළිබඳ හදාරණ සාමණේර භික්ෂුන්ට ඒ පිළිබඳ හැදෑරීම පහසු වීම පිණිස මෙම ග්‍රන්ථ රචනා කර තිබෙනවා. උත්සවය සඳහා මහා සංඝරත්නය EAP මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා දීපා එදිරිසිංහ මහත්මිය එක්ව සිටියා. පෞරාණික වටිනාකමකින් යුත් මැටිබහන්ඩ රැසක් සමග පුද්ගලයන් තිදෙනෙකු විලච්චිය පොලිසිය අතරංගුරගෙන තිබෙනවා. විලච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරුකට අනුව සිදු කළ මෙම වැටලීමේදී මෙම ඉපැරණි මැටිබහන්ඩ සොයා ගැනුණා. අතරංගුරගත් පුද්ගලයන් අද අනුරාධපුර වැඩබල මහේස්ත්‍රාත්වරයා හමුවී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බණ්ඩාරගම වැල්මිල ප්‍රදේශයේ නිවසක් පිටුපස රහසිගතව වගා කරන ලද ගංජා වගාවක් පොලිසිය සොයාගත්තා. පසුව සිදු කළ සොයා බැලීමේදී නිවස පිටුපස රහසිගතව සංවා තිබූ වියලන ලද ගංජා සහ ගංජා පැළ සොයා ගැනුණා. පොලිසිය නිවසේ හිමිකරු අත්අඩංගුවටගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මොන්රාගල නගරයේ අවට පිහිටි රජයට අයත් රබර් කර්මාන්ත ශාලාවකින් මාර්ගල ඔයට රබර් කිරි මුදාහැරන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ හේතුවෙන් මාර්ගල ඔයේ පරිසර පද්ධතිය අපවිත්‍ර වී විනාශ වීම නිසා ඔයේ මත්ස්‍යින්ද දෛනිකව මියගොස් තිබෙනවා. අපවිත්‍ර වූ ජලය ඔයේ සමහර ස්ථානවල රැඳී පල්වීම නිසා ප්‍රදේශය අවට දැඩි දුර්ගන්ධයක් දහමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පැත්තරිට පල්ලෙය ඉන්න පවුල් ගන්න ගණන් කළා මේ කොහොමද මෙතන ඉන්නේ කියලා ඔබතුමන් ඇවිල්ලා විනාඩි දෙකක් ඉඳලා ඔයාලට උස්ම ගන්නකොට තේරෙයි කොහොමද මේ මිනිස්සු ඉන්නේ කියලා. ඇමරිකා උතුරු කොරියා අර්බුදය තවත් දිග්ගැහි. ඒ ගැන තොරතුරු අපි ඔබට කියනවා මේ විරාමයෙන් අනතුරුව. ලෝකයේ දෙස අවධානය යොමු කරමු දැන්. උතුරු කොරියා ඇමරිකානු ගැටලුව තවත් උණුසුම් කරමින් ඇමරිකානු ජනපති දුන් නියෝගය. ලොවම කෙටියෙන් උතුරු කොරියා ඇමරිකා යුදමය වාතාවරණය තවත් උණුසුම් කරමින් ඇමරිකානු 1B ලාන්සර් සහ F-15C වර්ගවලට අයත් විශේෂ ප්‍රහාරක යානා සියයක් උතුරු කොරියාවට යාබදව පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත යවන ලෙස ජනපති ට්‍රම්ප් අද ඇමරිකා ගුවන් හමුදාවට නියෝග කළා. එම යානා උතුරු සහ දකුණු කොරියාව බෙදා වෙන් කරන හමුදා ව්‍යුක්ත කලාපයේ උඩින් පියාසර කළ අයුරුත් දකුණු කොරියාවේ දේශ සීමාව තුළ බෝම්බ හෙලීමේ පුහුණු වීමවල නිරත වූ අයුරුත් මාධ්‍ය කැමරාවල මෙසේ සටහන්ව තිබුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මේ බව ICC නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා. පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දරුණු පරාජයන් කිහිපයකට මුහුණ දීමත් සමග හිටපු ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අස්වාභාවික ලෙස තරඟ පරාජය වන බවයි. එමෙන්ම කණ්ඩායමේ ඇතැම් තීරණ සඳහා ක්‍රීඩාගාරයෙන් පිටත පුද්ගලයෙකුගේ බලපෑම් සිදුවන බවටත් ඔහු චෝදනා කළා. එම චෝදනා ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකු ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසටයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටද ඔවුන් ප්‍රකාශ කළා. ICC දූෂණ විමර්ශන කමිටුවේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාෂල් පැවසුවේ පරීක්ෂණයක් සිදුවෙමින් පැවතීම හේතුවෙන් කිසිදු තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බවයි. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. යලිත් මුණ ගැහෙමු රාත්‍රියේ 9:30 live @9:30 සමගින් සුබ රාත්‍රියක්.